පැටවුන්ට පියාඹන මග පෙන්වන මිතුන් පාරාදීසේ. ආයුබෝවන් දුවේ පුතේ. ඔන්න අද ටීචර් ආවේ 3 4 5 ශ්‍රේණි වල චුටි දුවල පුතාලට වැදගත් වෙන පාඩමක් අරගෙන. ඒ තමයි පුතේ පුස්තකාල භාවිතය. පුතාල අහලා තියෙනවද? කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා කියමනක් තියෙනවා. ඔව් ගොඩක් පුතාල අහලා තියෙනවා නේද? ඉතින් පුතේ අපි පොඩි කාලේ ඉඳන්ම හොඳට පොත් කියවන්න ඕනේ. එතකොට තමයි අපිට දැනුම ලැබෙන්නේ. ඕනම කෙනෙකුට පොත් කියවන්න හදපු පොදු ස්ථානයක් තියෙනවා. කවුද දන්නේ? ඔව් පොත්පත් බහුලව තියෙන මේ ස්ථානයට අපි කියනවා පුස්තකාලය කියලා. අපේ දැනුම වර්ධනය කරගන්න අපි නිතරම පොත් කියවන්න ඕනේ. මං කලිනුත් කිව්වනේ. ඒ වගේම තමයි විවේකය පළදායිව ගත කරන්න හොඳ විදිහක් තමයි මේ පොත්පත් කියවීම. එතකොට පුතේ මේ පුස්තකාලය කියලා කියන්නේ පොදු ස්ථානයක් කියලා මං කිව්වා. එහෙනම් පොදු ස්ථානයක අපි හැසිරෙන්න ඕනේ විදිහක් තියෙනවා. එහෙම නේද? අපි එක එක තැන්වල හැසිරෙන්න ඕනේ විදි තියෙනවා. දැන් අපි පාටියකට ගිහාම උත්සවයකට සාදයකට ගිහාම හැසිරෙන විදිහට නෙමෙයි අපි පන්සලකට පූජනීය ස්ථානයකට ගිහාම හැසිරෙන්නේ. එහෙම නේද? අන්න ඒ වගේ. දැන් අපි බස් එකක කෝච්චියක යන විදිහට නෙමෙයි අපි අපේ පෞද්ගලික වාහනේ ගමන් යන්නේ. නේද පුතේ? අන්න ඒ වගේ අපි එක එක තැන්වල හැසිරෙන්න ඕනේ විදි තියෙනවා. එහෙනම් බලමු අපි කොහොමද පුස්තකාලයක හැසිරෙන්න ඕනේ කියලා. අපි මුලින්ම පුස්තකාලයට ඇතුල් වෙන්න ඕනේ නිශ්ශබ්දව. කෑ ගගහ යන්නේ නැහැ. නිශ්ශබ්දව ඇතුළු වෙන්න ඕනේ. ඊළඟට අපි ගිහිල්ලා අවශ්‍ය පොත තෝරගන්න ඕනේ. ඊළඟට තෝරගත්ත පොත නිශ්ශබ්දව කියවන්න ඕනේ. අවශ්‍ය දේවල් ලියා ගන්න ඕනේ. ඒ වගේම වැදගත් දෙයක් තමයි මේ පොත්වලට හානි කරන්න හොඳ නැහැ. සමහර අපේ පුතාලා පොත්වල තියෙන පින්තූර හොරෙන් ඉරා ගන්නවා, සමහර අකුරු කපනවා, චිත්‍ර අඳිනවා පොත් පිටුවල. එහෙම කරන්න හොඳ නැහැ. ඊළඟට අපිට මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් පුස්තකාලාධිපතිගෙන් අහන්න ඕනේ. කවුද පුතේ පුස්තකාලාධිපති කියන්නේ? ඔව් අපේ පාසලක ප්‍රධානියා විදුහල්පති වගේ පුස්තකාලයේ ඉන්නේ පුස්තකාලාධිපතිනිය. එහෙම නැත්නම් පුස්තකාලාධිපති. අනිත් අයට බාධා නොවන විදිහට අපි හැසිරෙන්න ඕනේ. පොත් කියවල ඉවරුනහම තැන් තැන්වල දාලා යන්නේ නැහැ. අපි පොත් ගත්ත එක තැනක් තියෙනව නේද? අන්න එතනින් අපි පොත් තියන්න ඕනේ. මොකද පුතේ මේ පුස්තකාලයක පොත් එක එක තැන් වලින් තියලා තියන්නේ නැහැ. මේ පුස්තකාලයේ පොත් අඩු කරලා තියෙන පොත් කබඩ් වල දාලා තියෙන එක විදිහක් තියෙනවා. ළමා කතා එක පොතක, එතකොට චරිත කතා තව තැනක, ඊළඟට රජවරු ගැන විස්තර තව තැනක. මේ වගේ පුස්තකාලයේ තියෙන පොත් එක එක කොටස්, එක එක වර්ග, එක එක තැන්වල වර්ග කරලා වෙන් කරලා තමයි ගබඩා කරලා තියෙන්නේ. කබඩ් වල අසුරලා තියෙන්නේ. එතකොට මේවා පහසුවෙන් අඳුන ගන්න මේවට විශේෂ අංක, විශේෂ වර්ණ, මේ පුස්තකාලයේ ඉන්න කාර්ය මණ්ඩලය, නිලධාරීන්, මේ ඉන්න නැන්දලා මාමලා ඒ දේවල් ඒ ක්‍රමවේද පිළිපදින. එතකොට අපි තැනිසන් වල ගිහිලා පොත් දැම්මුත් වෙන්නේ ඒගොල්ලන්ටත් ඒක කරදරයක්. ඒගොල්ලෝ අය මුලින්ම ඒ වාස් කරන්න ඕනේ. එහෙම නැත්තම් ඕන කරන පොත හොයා ගන්න බැරි වෙනවා නේද? ඒ නිසා අපි පුස්තකාලයෙන් පොතක් ගත්තහම එක හරි තැන තියන්න ඕනේ. ඒ වගේම තමයි අපිට පොත් අරගෙන යන්න පුළුවන් නම්
පුස්තකාලෙකින් පොත් අරගෙන යන්න පුළුවන්. එහෙනම් ඒ පොත් අරගෙන යන්න ඕනේ නම් අපිට පුළුවන් ඒකට අවශ්‍ය උපදෙස් අරගෙන අවසරය ලබා ගන්න. ඊළඟට අපි බලමු පුස්තකාලයක අපිට බලන්න පුළුවන් පොත් මොනවද කියලා. දැන් ටීචර් කියවනේ පුස්තකාලයක පොත් එක එක වර්ග කරලා තියනවා කියලා නේද? ආ එතකොට තව දෙයක් තමයි කියන්න ඕනේ. ලංකාවේ පොත් විතරක් නෙමෙයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ දේශීය පොත් විතරක් නෙමෙයි විදේශීය පොත් තුනක් තියෙනවා. භාෂා ගොඩකින් ලියවුණු පොත්. සිංහල විතරක් නෙමෙයි ඉංග්‍රීසි දෙමළ එතකොට නොයෙකුත් භාෂාවලින් ලියවුණු පොත්. පරිගණක දැනුම ඇතුළත් පොත්. මේ විදිහට ගොඩක් පොත්පත් මේ පුස්තකාලයේ තියෙනවා. අපි බලමුකෝ කතන්දර පොත්, කවි ගීත ඇතුළත් පොත්, නාට්‍ය ගැන ලියවුණු පොත්, ඓතිහාසික ස්ථාන ගැන ලියවුණු පොත්, රජවරු ගැන ලියවුණු පොත්, ස්වභාවික සම්පත් ගැන ලියවුණු පොත්, රටතොට ගැන තොරතුරු ඇතුළත් පොත්, ලෝ ප්‍රසිද්ධ ස්ථාන ගැන තොරතුරු ඇතුළත් පොත්, රට රටවල් පිළිබඳ විස්තර ඇතුළත් පොත්. මෙන්න මේ විදිහට අපිට පුස්තකාලයක ගොඩක් පොත් වර්ග දකින්න පුළුවන්. ඉතින් පුතේ තව දෙයක් තමයි අපි පොතක් ගත්තහම පොතක අපිට දකින්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. මොනවද ඒ? පොතේ කවර ගත්තොත් පොතේ කවර තියෙනවා පොතේ නම නේද? පොතේ නම තියෙනවා, ඊළඟට පොතේ කර්තෘ පොත ලිව්වේ කවුද කියලා නම තියෙනවා. එතකොට පොත ප්‍රකාශිත වර්ෂය, ඒ කියන්නේ පොත ලිව්වේ මොන අවුරුද්දද, එළි දැක්වේ මොන අවුරුද්දද, ප්‍රකාශිත වර්ෂය. ඊළඟට ප්‍රකාශන ආයතනය, පබ්ලිෂර් කියලා කියන්නේ මොන ප්‍රින්ටින් ෂොප් එකෙන්ද මේක ප්‍රින්ට් කරලා තියෙන්නේ, පබ්ලිෂ් කරලා තියෙන්නේ. මෙන්න මේ දේවල් මේ පොතේ ඇතුළත් වෙනවා. ඒ වගේම තමයි පුතාලට පුළුවන් පොතක් කියවලා බලන්න මේ කියපු දේවල් ඒ පොතේ තියෙනවද කියලා. පොත් කියවලා නිකන් ඉන්න එපා. ඒ පොත් කියවලා ඒ තියෙන දේවල් අපි අපේ ජීවිතයට ගන්න ඕනේ. අපි පොත් කියවුවොත් අපිට ගොඩක් දැනුම ලැබෙනවා. එහෙනම් ඔන්න පුතාලට ටීචර්ද අවවාදයක් දෙනවා. හොඳට දැනුම ගන්න නම්, දැනුම වර්ධනය කරගන්න නම් අපි පොත් කියවමු. පොත්වලට ආදරේ කරමු, පොත් ආරක්ෂා කරමු. එහෙනම් ටීචර් අදට නවතිනවා. එහෙනම් අදට සමුගන්න තමයි මම සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන්ම පහලින් තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ළඟ තියෙන පුංචි බෙල් අයිකන් එක ක්ලික් කළොත් මම දාන අලුත් වීඩියෝ ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝවකින් ආපහු හම්බ වෙමු. හැමෝටම තෙරුවන් සරණයි. මේ පුංචි සමනලුන්ට පියාඹන්න මග කියන දේදුණු පාරාදීසය.